මං ටිකක් අර නාහෙට අහන්න නැති වගේ කෙනෙක් ඉස්සරත් කොළු භාගයක් වගේ එහෙම ටිකක් මේ ළමයා ඉගෙන ගන්න එක ඇරෙන ඉතුරු ඔක්කොම ටික කරනවා කියලා. ඊට පස්සේ මම නම් දන්නේ නැහැ ඕ ලෙවල් වලට මම නම් වග කියන්නේ නැහැ කියලා කිව්වා. මං දන්නේ නැහැ මොන හරකේ කියන දේවල්ද මේවා කියලා. මේ ෆීල්ඩ් එකේ අර යන එක කොහොම ගියත් යනවා වගේ තමයි ඉතින්. ඉගෙන ගන්න එකක් කොහේ ගියත් ඉගෙන ගන්නවා. ගෙදර හිටියත් ඉගෙන ගන්නවා. කිසිම කෙනෙක් බලෙන් අයියා අතවත් අල්ලන්නේ නැහැ. අන්තිමට කරගත දෙයක්වත් නැහැ. අන්තිමට බෙරේ පළුවක් නැහැ. බොළඳ චරිතම රඟපාන පුඩාවක් නැති අයියේ. සීන් එකකට කලින් මම වොෂ්රූම් යන ගමන් නිතරම තියෙනවා. ඒක ඔන්න යනවා කියලා ගෑ ගන්නවා. ආහා පොඩනේ මූණ හැද වෙලාවකට. ඇයි නිතේ යන්න ඕනද? යන්න. ඉතින් මම හරි අයියේ ගෙල්ලෙන්නා කියලා යනවා. අපි ටෙලිනාට්‍ය නරඹනවානේ. හැබැයි මේ නරඹන ටෙලිනාට්‍ය මොනවද කියලා තෝරගෙන බේරගෙන තමයි අපි නරඹන්නේ. හැම ටෙලිනාට්‍යයක්ම නරඹන්න අපිට වෙලාවක් නැහැනේ. මේව තෝරගෙන නරඹන ටෙලිනාට්‍ය අතරිනොත් සමහර ටෙලිනාට්‍යවල චරිතවලට අපි ඇලුම් කරන්න පටන් ගන්නවා. එහෙම ඇලුම් කරන්නේ ඒ චරිතවල ජීවත් වන රංගවේදියා හෝ රංගවේදිනිය ඒ චරිතයට ප්‍රවිෂ්ඨ වීමේ දක්වන රංගන කුසලතාවය නිසා. මෑතක ඉඳන් ඉතාමත්ම ඕනෑකමින් ඔබ නරඹන ටෙලිනාට්‍ය මාලාවක් තමයි පාරදිගේ. මේ පාරදිගේ ටෙලිනාට්‍යයේ රුවිනිගේ චරිතයට ඉතාමත්ම හොඳින් ප්‍රවිෂ්ඨ වන යොවුන් රංගන ශිල්පිනියක් අද මම ඔබ හමුවට කැඳවාගෙන ඇවිත් ඉන්නේ. තරුණියට ඉඩක් 18+ with කැලුම් මේ කතාබහ සමගින්. ඇය නමින් නිත්‍යා දේවින්දි. ස්වරූපී නිත්‍යා දේවින්දි. මං ස්වරූපී කියලා කියන්නේ ඔබ ඇත්තටම ලස්සනයි. Thank you. ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝනයි. මේ ලස්සන ස්වාභාවික ලස්සන. තරුණියකට ස්වාභාවික ලස්සන හැබැවින්ම ආභරණයක් නේද? ඔව් නේද ඉතින්. මෙහෙමයි ඉතින් ලස්සන හැමෝටම ආවේනික ලස්සනක් නේ තියෙන එක එක්කෙනාට. ඔව් ඒක ආවේනිකයි. ඒක ඉතින් ආභරණයක් අනිවාර්යෙන් හැමෝටම. දැක්ක ගමන් ඔබේ මුහුණට හිත ඇදිලා යනවා. මම දකින්නේ ඒක වාසනාවක් විදියට. මේ සමහර විට වාසනාවක් වෙන්නේ නැති. නිත්‍යා අපි ඔබේ කලා ජීවිතය ගැන කතා කරන්න ඉස්සෙල්ලා පටංගම පුංචි කාලෙම මම අයියේ අහංගම ගාල්ලට ටිකක් දුරින් ගාල්ලයි මාතරයි අතරේ. ඔව් අතර. හරියටම අතර කිව්වොත් හරි මම ඉස්කෝලේ ගියේ ගාල්ල ශ්‍රී හෘදේ කන්‍යාරාමයට. ඉතින් මගේ පවුලේ ඉන්නේ මගේ අම්මයි, අයියයි, නංගි, මමයි. මගේ තාත්තා 2018 දී අය නැති වුණා. ඉතින් දැනට මගේ අයියාත් මැරීඩ්. අම්මයි නංගි තාම ඉස්කෝලේ. ඉතින් මම මේ වැඩ කරගෙන එහෙම ඉන්නවා ඉතින්. පාසල් අධ්‍යාපනය ලබන කාලේ නිත්‍ය කොයි වගේ දරුවෙක්ද? ඉගෙන ගන්නට නම් මම සෑහෙන බාහිර දේවල් තමයි කරේ ඉස්කෝලේ කාලෙත්. මොකද මේ ඉගෙන ගන්න එකත් කරා. ඒ වුණාට මම ගොඩක් ඩ්‍රාමාස් එතකොට මට ඒ කාලේ මුලින්ම මම කන්වෙන්ට් එකට ගිය මුල්ම කාලේ මම සිං කරන්න පටන් ගත්තා. එතකොට සිංගින් නිසාම මම ඊස්ටර්න් මියුසික් තෝරගත්තේ ඉස්තටික් වලට. පස්සේ මේකත් එක්කම නිකම්ම මම ඩ්‍රාමා පැත්තට යමු වුණා. ඒ කියන්නේ ඒක කොහොම වුණාද කියලා මම දන්නේ නැහැ. මමත් එතකොට තමයි අඳුරගත්තේ මගේ එහෙම දක්ෂතාවයකුත් තියෙනවා කියලා. වැඩිපුරම මම කන්වෙන්ට් එකෙන් තමයි මගේ මේ මොනවාද මේ රංගපාන දක්ෂතාවය වැඩි දියුණු කරගත්තේ මම කන්වෙන්ට් එකේ ඉන්න කාලේ. එහෙමත් බාහිර ගොඩක් දේවල් කර ඩිබේට් කරලා තියෙනවා. එතකොට සිංගින්, ඇක්ටිං ඔය ඔක්කොම කරා මම ඒ කාලේ කන්වෙන්ට් එකේ ඉන්න කාලේ. ඉගෙන ගන්නවත් ඉතින් කරා. හැබැයි ඊට වඩා අරම තමයි කරේ. ගාල් හෘදේ කන්‍යාරාමයේ කිව්වහම දැඩි නීති රීති තියෙන කන්‍යාරාමයක්. ඉතින් නිත්‍ය වගේ යෞවනියකට මේ බාහිර ක්‍රියාකාරකම් වල නියැලෙන්න විද්‍යාලයෙන් කන්‍යාරාමයෙන් අවසර ලැබුණද? අපේ කාලේ නම් හිටපු ප්‍රින්සිපල් සිස්ටර් කෙනෙක්. ඉතින් හරි කැමති ළමයි හැබැයි එහෙම බාහිර දේවල් කරනවට මේ හැබැයි මේ අපේ ක්ලාස් ටීචර් මතකයි නම් ගම් කියන්න. මට මතකයි ක්ලාස් ටීචර් පේරන්ට්ස් මීටින් එකක් තියලා මේ අපේ අම්මාවට පස්සේ අම්මට කිව්වා මේ මේ ළමයා ඉගෙන ගන්න එක ඇරෙන ඉතුරු ඔක්කොම ටික කරනවා කියලා. ඊට පස්සේ මම නම් දන්නේ නැහැ ඕ ලෙවල් වලට මම නම් වග කියන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මමත් අහගෙන අපේ අම්මා ඉතින් හිමේ වෙච්චර ඔළුවට අරගෙන අයියා හිම ප්‍රෙෂර් කරන කෙනෙක් නෙවෙයි ඇත්තටම. ඒකේ මම හිතන්නේ ඒක නිසා තමයි අද මෙහෙම තැනක අපි හරි නිදහසේ ඉන්නේ. එහෙම පොඩි කාලේ මාව අඩුම තරමේ මේ ශිෂ්‍යත්වයටවත් එහෙම ප්‍රෙෂර් කරන මිනිස්සෙක් නෙවෙයි ඇත්තටම. එහෙම කිසි කරදරයක් නැහැ. පුළුවන් මට මතකයි මම O level මේ සයන්ස් දින්න කලින් දවසේ මට සයන්ස් ඒ කියන්නේ පාඩම් කරන කෙනෙක් නෙවෙයි මම ඇත්තටම පාඩම් කරන කෙනෙක් නෙවෙයි මට පාඩම් කරන මම හිස්ටරි පේපර් එක විනාඩි 45න් ලියලා ඉවර වුණා. හිතන්නකෝ. ඊට පස්සේ මේ සයන්ස් පේපර් එක තියෙන දවස් මම දැන් වටෙන් තියාගත්ත පොත්. මෙහෙම තියාගත්ත papers මම දැන් short note බොරුවට නිකන් යා විහිළුවට ගහපුවා ඊට වටෙන් තියාගෙන දැන් මම කල්පනා කරනවා අරකට මතක තියාගන්න ඕනේ මේකත් මතක තියා. මට දැන් ටික වෙලාවක් ගිහලා ඇඬ එනවා. නිකම්ම ඇඬුණා. අනේ මට බෑ. කමන්නේ O level එක subject එකක් නොකරට කමන්නේ කියලා මට හිතෙලා මම ගිහලා අම්මට කිව්වා අම්මේ හෙටට යන්න බෑ මේ එකක් ලිව්වේ නැහැ කියලා කමුකුත් වෙන්නේ නැහනේ මේ මං ගෙදර ඉන්නම් කියලා. ඊට පස්සේ අම්ම කෝ ඔන්න ඔය පොට් ටික පැත්තක දාලා නිදාගන්න ඊට උදේට ගිහිල්ලා දන්න දෙයක් ලියලා එන්න කියලා. අර ඒ වගේ හරිය නිදහස් මානසිකත්වයක් තිබ්බේ කාලේ. අම්මත් හරිය කැමතියි මම ඩ්‍රාමා එතකොට ඒ මගේ බාහිර දේවල් වලට මගේ ඉස්කෝලේ ෂෝස් තියෙනකොට හරිය කැමතියි ඒවට ඇවිල්ලා බලන්න. මගේ ෆැමිලි එක මේවට හරිය කැමතියි. අර ඒවට මාරම තල්ලුවක් දුන්නේ. ඒ කියන්නේ මම මේ ශේෂ්ත්‍රයට එන්නේ පවා ඒගොල්ලන්ගේ දැඩි කැමැත්ත මත මගේ කැමැත්තක් මගේ ලොකු මේවකක් තිබිලා නෙවෙයි. අර ඒ වගේ ඉතින් ඉස්කෝලේ කාලේ එහෙම කෙනෙක් මං ටිකක් අර නාහෙට අහන්න නැති වගේ කෙනෙක් ඉස්සරත් දැනුත් එහෙම එහෙම නැහැ. ඉතින් වැඩි ඉස්සර ඒ කියන්නේ අර කොළු භාගයක් වගේ එහෙම ටිකක්. ඔව් එහෙම එක්කෙනෙක්. මේ මාව දවසක් මගේ ප්‍රින්සිපල් මේ කම්පිය කියලා කිව්වා. මම බැලුවා ඇයි කියලා දන්නේ නැහැ මොනවා වැරද්දක් අනිවාර්යයෙන් මොකක් හරි කරලා. ඒක මට සාමාන්‍ය දෙයක් හරි මොකක් හරි ඇති. ඊට පස්සේ මේ කොණ්ඩේ පීරන්නේ නැහැ මම ඉස්සර ඔය එකයි අපි ගොතන්නේ එකක් ගොතාගෙන යනවා බලද්දි මම කොණ්ඩේ ලිහන්න කිව්වා ලිහලා ආයේ මුලින් ඉඳලා තෙල් ගාලා හොඳට පීරලා ආයෙ ගොතා ගත්තා. ඉතින් ඔය බඹරු වගේ තියෙන ඔය ලස්සන අක් බඹරු කොණ්ඩේ ඒ කාලේ මෙච්චර කර්ල් එකක් තිබ්බේ නැහැ. ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ තමයි මේ කර්ල් එක නිකම්ම හැදුනේ මගේ. නිත්‍යාගේ කතාවේදී හොඳ වැදගත් තැනකට ආවා. විශේෂයෙන්ම තරුණ දියණියක් සහ මව අතර පැවති සම්බන්ධතාවය. දෙමව්පියන් දරුවන්ව තේරුම් ගැනීම කොයිතරම් වටිනවද? දරුවන්ව අධ්‍යාපනයට උනත් අනවශ්‍ය විදියට පීඩනයකට ලක් කිරීම අනුමත කරන්න පුළුවන්ද? දරුවන්ගේ දක්ෂතාවයන් හඳුනගෙන ඒ හඳුනාගත් දක්ෂතාවය තුළින් ඉදිරියට යන්න දරුවන්ට ඉඩහසර විවර කර දීම දෙමව්පියන් සතු යුතුයකමක් නොවේද? ඒ නිසාවෙන් නොවේද නිත්‍යා සතුමේ දක්ෂතාවයන් තුළින් අද නිත්‍යට මේ දුරගමන යන්න ලැබිලා තියෙන්නේ? අම්මලා තාත්තලා තමුන්ගේ දරුවන්ව මැනවින් හඳුනගෙන ඒ අනුව ඔවුන්ගේ දක්ෂතාවයන් තුළින් ඉදිරියට යන්න පාර විවර කර දෙනවා නම් ඒ දරුවන්ගේ ලෝකය වගේම දෙමව්පියන්ගේ ලෝකයත් බොහොම ලස්සන වේවි. දැන් මගේ ජීවිතේ තියෙනවා මගේ මට නොගැලපෙන දේවල් තෝරගත්ත වෙලාවල් තියෙනවා. ඒක හරි යූෂුවල් නේ ළමයි ටීනේජර්ස්ලා කාලේ ගැලපෙන්නේ නැති දේවල් පස්සේ යනවා. ඒවා ෆැන්ටසිස් තියෙනවනේ එක එක කාලවලට. ඉතින් ඒක වෙනමයි. නමුත් ඒ ළමයේගේ තියෙන මම ගොඩක් වෙලාට කියන්නේ අධ්‍යාපනය පැත්තේ. ඔව් ඒක තමයි. කරන බලපෑම. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ එයාගේ දක්ෂතාවය මොන පැත්තටද තියෙන්නේ කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මොකද එයා ඉගෙන ගන්න පුළුවන් ළමයෙක්ට ඊටත් වඩා වෙනම දක්ෂතාවයක් තියෙන්න පුළුවන් එයාගේ. එතකොට අනිවාර්යෙන් ඒක තේරුම් අරගෙන එයා මේ පැත්තට යොමු කළ යුතුයි. මොකද නැත්තම් එයාගේ කාලය අපරාධනේ අයියේ. අවුරුදු ගාණක් එයාට එයාගේ ඇඟේ තියෙන දක්ෂතාවයක් උපමට්ටම් කරන් තියෙන කාලේ අපරාධේ. ඉතින් ඒක නිසා උගන්නන්න ඕනේ අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනනේ ළමයෙක් වුණාම උගන්නන අතරතුරේ එයා කැමති මොනවාද එයාගේ ඔළුවේ වැඩ කරන්න වෙන මොනවාද කියන්නේ දැන් මම පොඩි කාලේ මං ගෙදර ඉන්න කාලේ මම රිමෝට් එකක් මෙහෙම තියාගෙන සින්දු කියනවා ඉතින් පොඩි කාලේ රංගපානවා කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා ඉතින් අම්මා දන්නවා ඉතින් මම කැමති ඒවට කියලා ඒක නිසා මාව කොහොමත් අල්ලු කරනවා යන්න යන්න ඒක කරන්න කමන්නේ හවස නවතින්න මං එක් කියන්න එන්න අර එහෙම තේරුම් ගැනීම තියෙන්න ඕන මොකද දරුවෙක්ගේ ජීවිතේ කියන්නේ ගැනීමම විතරක් නෙවෙයිනේ අයියේ ගැනීමම විතරක් නෙවෙයි අපේ වෙන අපි හිතන්නේම නැති පැති තියෙන්න පුළුවන් අපේ තවමත් අපේ එළියට ආපුනේ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් මේ ඒවා තේරුම් ගන්න එක ඉතින් දෙමාපියන්ගේ යුතුයකමක් නේවා කියන වගේ. ගොඩක් දෙමාපියන්ට වැරදෙන එක තැනක් තමයි ඔය දරුවෝ වුණාම අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන පන්ති පළවෙනිය වෙන්න ඕන මේ දේවල් කියලා ඒ ළමයින්ව පුදුමාකාර විදිහේ පීඩනයකට ලක් කරනවා. ඉතින් ඉගෙන ගන්න කෙනා අයියේ කොහේ ගියත් ඉගෙන ගන්නව. ඕක සරල සිද්ධාන්තය. හැම දෙයකටම ඕක සරලයි. අර මේ ෆීල්ඩ් එකේ අර යන එක කොහොම ගියත් යනවා වගේ තමයි ඉතින්. ඉගෙන ගන්න එකක් කොහේ ගියත් ඉගෙන ගන්නවා. ගෙදර හිටියත් ඉගෙන ගන්නවා. හරියටම හරි නිත්‍යයි කතාව නම් 100% මම එකඟ වෙනවා. නිත්‍ය අධ්‍යාපනය නිම කරලා තරුණියක් විදියට සමාජයට අවතීර්ණ වෙනවා. කොයි කාලෙද නිත්‍යයට හිතෙන්නේ රංගපාන්න? ඇත්තටමයි කිසිම කාලයක මට ඒක හිතුනේ නැහැ. කවදාවත්ම නිලියක් වෙන්න ඕන කියලා හිතුන්නේ නැද්ද? නෑ, මෙහෙමනේ. ඒ කියන්නේ දැන් ඕකට එන පාත් එක කිසි එකක් ගැන අපිට අදහසක් නෑ. පොඩිනේ. දැන් මගේ තාත්තා නැති උනේ 2018. 18 තාත්තා නැති වෙනකොට මට අයියා කෙනෙක් ඉන්නවා. එතකොට මටවත් අයියා නංගි පොඩිනේ කොහොමත් අපි ඊළඟට අපේ තියෙන පියවර මොකක්ද කියන එක පොඩ්ඩක්වත් හිතලා තිබ්බේ නැහැ. පොඩි නෑ 2018 කියන්නේ මට 18ක් හරි 19ක් හරි. එතකොට ඇත්තටම හිතලා තිබ්බේ නෑ ඊළඟට මොකද්ද කරා. මොකද තාත්තා ඉන්න කාලෙත් එයා කියලා තිබ්බ එකම දේ ඕගලන්ට ඔය ඉගෙන ගත්තත් ඇති කියලා හිතනවා. ගෙදරට වෙලා ඉන්න ඔය තියෙන දේ මම ඕගලගේ ටික කරනවනේ. ඕගලන් ගෙදරට වෙලා ඉන්න. අපි එහෙම බබාලා වගේ හදලා නැහැ අයියා. අපි ඕන දෙයකට ඔට්ටු වෙන්න මම ඕන තරම් ගෙදර වාහනේ තියෙද්දි කිලෝමීටර් 5-6ක් පයින් ක්ලාස් ගිහිල්ලා ගෙදර ඇවිල්ලා තියෙනවා. අව්වේ එහෙම ඒවා තිබුණා. නමුත් අර එයා නිතරම අපිට කිව්ව දේ තමයි අර ඕනරට මහන්සි වෙලා එක එක දේවල් පස්සේ යන්න එපා. එහෙම. ඊට පස්සේ කොහමරි තාත්තා නැති වුණාට පස්සේ අපි ඉතින් තාත්තගේ ෆැමිලි එකේ තිබ්බ ප්‍රශ්න. ඒවා නම් මනම් එක්ක අපි හතර දෙනා කොහොම හරි එහෙට මෙහෙට වෙවි තාත්තගේ ජොබ් එක අයියා පොඩ්ඩක් කන්ටිනියු කරගෙන ගියා. 2019 මම දෙරණ අවුරුදු කුමරා සහ කුමරිය ඇප්ලයි කරා. මේ ඇප්ලයි කරලා මම වින් කරේ නැහැ අයියේ ෆයිනල් 12 ආවා. ඒකට ආවට පස්සේ මටත් හිතුණා දැන් ඇත්තටම අවුරුදු කුමරා සහ කුමරිය තරඟවලට සහභාගී වෙන ගොඩාක් තරුණ තරුණියන් 98ක් ගමු අපි. ඒ 98% ගෙම බලාපොරොත්තු රංගපාන එකයි. ඒක ඇත්තටම මේක හොඳ පාත් එකක් නේ ළමයින්ට එන්න. ඒකෙන් ඇවිල්ලා විශේෂයෙන්ම රූපවාහිනී නාලිකාවක අවුරුදු කුමාරකගේ තරගයේ. ඔව් රූපවාහිනී නාලිකාවලින් ඇවිල්ලා يعني ටැලන්ට් එක තියෙන කෙනා රැඳිලා ඉන්නවා. නැති කෙනා කොහොමත් අය අවුරුදු කුමාරි වුණත් බෑ ඉතින්. ඒක ටැලන්ට් එක මත තමයි ඒක තියෙන්නේ. සිලෙක්ට් වෙච්ච දවසේ මට හිතුනේ ඉතින් රංගපාව නම් හොඳයි නේද කියලා පොඩ්ඩක් ඉතින් chance එකක් වැදුනොත් හොඳයි නේද කියලා. ඉතින් මේ ඊට පස්සේ දෙරණින් අපිට එක එක ඔඩිෂන්ස් තිබ්බා. පස්සේ ඔඩිෂන් එකකින් තමයි මට මුතු ලෙන්දොර නාට්‍ය හම්බ වුණේ. ඒක දවල් කාලයට ගියේ දෙරණ. ඒක පස්සේ විවිධ හේතු මත ඒ නාට්‍ය නතර වුණා. පස්සේ ඒ කියන්නේ මගේ ගමන ටිකක් බ්ලොක් වුණා ඒකෙන්. එහෙම ඉන්නකොට තමයි මට එකපාරට නිකන් දෙයියෝ තෑග්ගක් දුන්නා වගේ පාරදිගේ හම්බ වුණේ. ඉතින් පාරදිගේ ඇතුලේ මට ලොකු වෙනසක් කරගන්න පුළුවන් වුණා අයියේ. දැන් මේ පාරදිගේ හම්බ වෙන්නේ නිත්‍යා රංගපෑමේ පාරදිගේ යන ගමනේදීනේ. මම 7th එපිසෝඩ් එකේ වගේ ඉඳලම හිටියා. හැබැයි මට මතක විදිහට නම් නිත්‍යාගේ චරිතය මතුවෙන්න පටන් ගන්නෙ බොහොම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්න විදිහට කතාව මැදක් හරිය යනකොට. එතනදී තමයි අර ගෙවල් වලට හොරු පැනලා රෙහාන්ගේ ගෙදරට අම්මා ඉදුවයි ආවෙන් පස්සේ තමයි ප්‍රශ්න ඔක්කොම රණ්ඩු වෙන්න පටන් ගත්තට පස්සේ. එතනින් පස්සේ දැන් අපි කතාව පටන් ගමුකෝ. පාරදිගේ ටෙලන්ටේ මට ලැබෙන්නේ අයියේ චාමර සමරවික්‍රම අයියා. මම ආදරෙන් මතක් කරන අපේ ආදරණීය නිෂ්පාදකතුමයි වගේ මගේ සහෝදරයෙක් වගේ අයියා තමයි මට කතා කරන්නේ. ඒ වගේම රංගන අයියා ආදරෙන් මතක් කරනවා. සහ අපේ ආදරණීය අධ්‍යක්ෂකතුමා ශිවස් ආදරෙන් මතක් කරනවා. මොකද ඒ කියන්නේ අයියේ මම දැකපු මං ගොඩාක් වැඩ කරලා නැහැ හිම ඇත්ත කතාව ඒක. නමුත් මට හම්බ වෙච්ච අධ්‍යක්ෂකවරුන්ගෙන් මාරම හික්මීමක් තියෙන කිසිම අවුලක් නැහැ. ඒ කියන්නේ මන් දන්නේ කිසිම විදියක කිසිම කෙනෙක්ව ස්ට්‍රෙස් කරන්නේ නැහැ. ඒක හරි ලස්සනයි. එහෙම බලන් ඉන්නත් ලස්සනයි මනුස්සය ඩිරෙක්ට් කරනවා. මම හිතන්නේ අර මම කිව්වේ මම ගොඩාක් දේවල් හදාගත්තේ පාරදිගේ ටෙලි නාට්‍ය හරහා. මොකද මේ සද්දයිවත් සද්දාමංගල සූරියමණ්ඩල මහත්මයාත් සද්දයිව ආදරෙන් මතක් කරනවා. මොකද අපිට ලියන හින්දානේ අපි ළඟ පාන්නේ. ඔහු තමයි චරිතය ජීවත් කරවන්නේ. ඔව් අනිවාර්යෙන්. මාත් එක්ක ගොඩක්ම මුහු වෙන්නේ අයියේ මගේ අම්මට පනපොන මෙමල් කාන්ති ජයසිංහ මහත්මිය. බොහොම ආදරෙන් මතක් කරනවා. මේ සහ උද්දික ප්‍රේමරත්න උද්දික අයියා. මේ ඉතින් මම ගිය මුල් දවසලයි මේ මට එහෙම එච්චර ජේෂ්ඨ රංගන ශිල්පිනියක් ඇත්තටම හම්බ වෙලා තිබෙන්නේ නැහැ. ඇත්තම කතාව ඒක. මට ඉතින් මට ඒගොල්ලත් එක්ක කතා කරන්න තාසයි. හැබැයි මම සයිඩ් ගහලා හිටියේ නැහැ. මම කතා කරා. මම කතා කරනකොට මට තේරුණා නෑ හරි හොඳයි ඒගොල්ලන්ගේ එහෙම මුකුත් නැහැ. මේ ඉතින් අපි දැන් මට මතකයි පළවෙනි දර්ශනේ හරි දෙවෙනි දර්ශනේ හරි අපි මගේ පළවෙනි දර්ශනේ දෙවෙනි දර්ශනේ අපි මෙහෙම තුන් දෙනා වඩලා අපි ෆැමිලි එක මොන වගේ එක කට්ටියක්ද අපේ මෙහෙම වෙලා ඇති මෙහෙම වෙලා ඇති කියලා අපි ඒ සීන් එක හරියට බිල්ඩ් අප් කරගත්තා අපි තුන් දෙනා එකතු වෙලා. එදා ඉඳලා අද වෙනකන් අපි එහෙම ඇයි වැඩ කරන්නේ. අපි තුන් දෙනා හරියට කතා කරනවා. ඒ කියන්නේ ඒක හරි වටිනවනේ. ඒ කියන්නේ අපි කියන්නේ මගේ මොනා හරි මම කියන විදිහේ ටෝන් එකේ මොකක් හරි වුණා තිනවා මට ටක් ගාලා කියනවා. මල්කාන්තියක් හරි උද්දිකයි හරි කියනවා මට ටක් ගාලා මේ පුතේ ඕක මෙහෙම කිව්වනම් හොඳයි. උද්දිකයි කියන නංගි ඕක කොහොම නෙමෙයි පොඩ්ඩක් මෙහෙම කියන්න. අර එහෙමත් ඒව කියලා කියලා මේව අහලා කරලමයි මගෙත් පොඩි සෙන්ස් එකක් ඇති වෙලා තියෙනවා මේ මට ටක් ගාලා ඔලුවට එනවා මේක මෙහෙම කිව්වොත් හොඳයි කියලා. ඇත්තටම රංගන පාසලකට ඇතුළත් වුණා වගේ හැඟීමක් නිත්‍යට දැනෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම රංගන පාසලකට ඇතුළත් වුණා කියන්නේ මේ රංගනය උගන්වන සියලු දෙනාට උපහාරයක් වේවා. එහෙම කිසිම ප්‍රශ්න එහෙම නෙවෙයි. මම කොහෙවත් ඉගෙනගෙන නැහැ අයියා අද වෙනකන් රංගනය. මගේ එකම රංගන පාසල මම වැඩ කරපු ටෙලි නාට්‍යවල ආදරණීය රංගන ශිල්පිනියන් සහ අධ්‍යක්ෂකවරුන්. ඉතින් මම හිතන්නේ මට හම්බෙච්ච හොඳ මම නිකන් යුනිවර්සිටි ගියා වගේ එකක්. එතන නිකන් يعني මම සෑහෙන්නම දේවල් හදාගත්තා. මම ඒ කියන්නේ ශිවාස දැන් ඔයා මෙහෙම කරන්න කියලා තද කරලා කිව්වේ නැතත් එයා කියන පොඩ්ඩෙන් තේරෙනවා එයා මොකද්ද දැන් කියන්නේ කියලා. මේක කරන්න කියලා තමයි එයා කියන්නේ කියලා. ඉතින් අර ඒ සෙන්ස් එක හරි වටිනවනේ. නවකනේ මම අලුත් කෙනෙක් නෙයි. එහෙම ලොකු වැඩ ප්‍රමාණයකට සම්බන්ධලා ඉන්න හිටපු කෙනෙක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඒ සෙන්ස් එක හරි වටිනවා අලුතෙන් එන කෙනෙක්ට. මම හිතන්නේ කාම් ඇවිල්ලා ඩයලොග් එකක් කියලා දානවට වඩා අපි අපිට අපේ දැන් අලුත් කටියට තියෙන ප්‍රශ්නයක් තමයි ඩයලොග් එක දැක්කහම ඒක කියලා දානවා නික්මනට. කියන්නේ කොතරින්ද කඩන්නේ, වෙනස් කරගන්නේ ඒවා, අපි ඉමෝෂන්ස් වෙනස් කරන ඒවා. ඉතින් මටත් ඔය ඉස්සර ඔය ප්‍රශ්න තිබ්බ. ඕක සාමාන්‍ය දෙයක් හැමෝටම තියෙනවා. නමුත් අර ඒවා හදාගන්න හරි සෙට් එකක් එකතු වුණාම නිකම් හැදෙන්නේ ඒක. අපි කිසිම එෆර්ට් එකක් අරගෙන නෙමෙයි. නිකම් මේක හැදෙන ඒගොල්ලන් එක්කෙද්දි. මොකද මේ සෙන්ස් එක ඔටෝමැටිකලි එනවා. මොකද අපි ඒගොල්ලන් එක්ක වැඩ කරනවනේ නිතරම. ඉතින් හරියටම හරි නිත්‍යා. දැන් නිත්‍යා මුලදීම මට කිව්වා 7 වෙනි එපිසෝඩ් එකේ නැත්නම් 7 වෙනි කොටසේදී නිත්‍යා හිටියා කියලා. හැබැයි මගේ මතකයේ නිත්‍යව රැඳෙන්නේ නැතුව ඇත්තේ කොටසේදී නිත්‍ය සමහර විට ඒ චවනිකාවල ඔහේ ඉන්නේ නැති රෙහාන්ගේ නංගි විදියට මුල්ම කාලේදී පටන් ගන්න තැන හිටපු නිත්‍ය නෙමෙයි. අනිවාර්යයෙන් අද වෙනකොට පාරදිගේ ටෙලි නාට්‍යයේ ඉන්නේ. ඔව් සෑහෙන ඉම්ප්‍රූව් වෙලා ඒකේ මටම බැලුවාම තේරෙනවා. ඒ කියන්නේ මේ දවස්වල මගේ තවත් ටෙලි නාට්‍යයක් යනවා ප්‍රේස් 2 කියලා. ඉතින් ඒකෙත් වෙනස්ම කැරක්ටර් එකක්. ඒක මේ සයිකියාට්‍රික් කෙනෙක්ගේ එකක්. ඉතින් එතකොට අර වෙනස් චරිතවලට යන මේ ටෙක්නික්ස් කියන දේවල් මට ඇත්තටම ලැබුණේ පාරදිගේ එකකින්. ඒක මම අනිවාර්යෙන් කියන්න ඕන දෙයක්. මොකද මම ඒ තරම් දක්ෂ ජේෂ්ඨයන් පිරිසක් එක්ක වැඩ කරපු පළවෙනි වතාව. ඉතින් ඒක මට ලොකු අවස්ථාවක් වුණා මේ රංගන ජීවිතේ. මම හිතන එක වටිනවා. ඉතින් මට හරි රීසන්ට්ලි ඒක හම්බ වුණා. ඒක හරි වටිනවා. ඉතින් බොහොම ස්තුතියි මාව නාට්‍යයට ගත්තට. පාරදිගේ රූගත කිරීම වලදී අමතක නොවන සිදුවීම් එහෙම තියෙනවද? අමතක නොවන සිදුවීම් කියන්නේ මේ එහෙම නෑ අයියා. ඒ කියන්නේ මේ සීන් එකකට කලින් මම වොෂ්රූම් යන ගමන් නිතරම තියෙනවා. ඒක ඔන්න යනවා කියලා ගෑ ගන්නවා. ආහා දැන් මෙහෙම මම නිකන් වෙනස් විදිහට ඉන්නව නම් පොඩනේ මූණ හැද වෙලා වගේ. ඇයි නිතේ යන්න ඕනද? යන්න. ඉතින් මම හරි අයියා කියලා ඕවා තමයි ඉතින් තියෙන්නේ. හරි සුහදශීලී ඉතින් කිසිම ස්ට්‍රෙස් ගන්න හරි සතුටින් අපි වැඩ කරනවා. මේ වෙනකොට නිත්‍යට ඩේමියන්ව හම්බ වෙලා දැන් තවත් අලුත් ආදර කතාවකට මුල පිරෙන්න පටන් අරගෙන බානුකයි ආන්‍යයි වගේ රෙහානුයි සරණී වගේ දැන් නිත්‍යයි ඩේමියනුත් පුංචි කතාවල් යනවා. ඕනේ පුංචි කතාවල් යනවා. ඒ කියන්නේ ඒ කැරක්ටර් එකත් අය දැන් අපි හිතුවට ඒක සාමාන්‍ය එකක් කියලා රුවිනී කැරක්ටර් එකත් ටිකක් වෙනස් කැරක්ටර් එකක්. මොකද එයා බැඳලා ඩිවෝස් වෙච්ච කෙනෙක්. එතකොට බැඳලා ඩිවෝස් වෙච්ච කෙනෙක් බොයි කෙනෙක් එක්ක affair එකක් ඇති කරගන්න එකයි බැඳපු නැති කෙල්ලෙක් නිකම් බොයි කෙනෙක් එක්ක affair එකක් ඇති කරනවා කියන එකයි දෙකක්. එතකොට එතකොටත් කැරක්ටර් එකේ වෙනස්කම් තියෙනවා. ඒ වගේ සියුම් දැන් මට දැන් මම වට කිව්වේ ඒ සෙන්ස් එක මට ඇති වෙලා තියෙන්නේ අර සෙට් එකත් එක්ක ඉඳලා. මොකද නැත්තම් ඕක සාමාන්‍ය කෙල්ලෙක් කොල්ලෙට කියනවා වගේ ඇම්බරෙලි කියන එහෙම කරන්න බෑනේ. ටිකක් මැචුවර්ඩ් තාමත් දික් කසාද වෙලා නෑ මැචුවර්ඩ් මිනිස්සෙක්නේ. සෝ අර එහෙම මේ පොඩි කතන්දර ටිකක් තියෙනවා. ඒකට සෑහෙන මට ඇඩ්වයිසස් හම්බ වෙනවා. වැදගත්ම ටික ඒ නාට්‍ය ඉන්න සෙට් එකේ. ඉතින් ඒවත් එක්ක මම ඒව ඔළුවේ තියාගෙන තමයි හැමතිස්සෙම වැඩේ කරන් යන්නේ. ඉතින් අපිට මේ දවස්වල දකින්නට ලැබෙනවා නවපරපුරේ ඉනිතාමත්ම දක්ෂ රංගවේදියෙක් වන සංගීත් සතරසිංහ සමග ඔබ කරන රංගනය විශේෂයෙන්ම කොයිම මොහොතකටවත් අමතක කරන්නට බෑ. අම්මා මල්කාන්ති ජයසිංහ මහත්මිය ඇත්තටම ඇය සමග ඔබ කරන ඕනම ජවනිකාවක් S2 අහකට ගන්නේ නැතුව අපිට බලන් ඉන්න පුළුවන්. දෙන්නම රංගපාන්නේ S2කින්. ඒ රංගනය නම් හරිම අපූරුයි. බලන් ඉන්න ආසයි හිතෙනවා. පාරදිගේ ගැන අපි ඔයිට වැඩිය කතා කරන්නට යන්නේ නැහැ. මොකද පාරදිගේ අපිට තව ගොඩක් දුර යන්න තියෙන නිසා ඉස්සරහට තව මොනවා වේද කියලා අපිට හිතා ගන්නවත් බැරි තරම්. අනිවාර්යයෙන්. කොහොම නමුත් නිත්‍යගේ කතාවේදී නිත්‍ය කිව්වා race to ටෙලිනාට්‍යයටත් නිත්‍ය සම්බන්ධ වෙනවා කියලා. පාරදිගේ රඟපාන අතරතුරේදී අය හම්බෙන්නේ එකත් පොඩි මේ වෙනස් කැරක්ටර් එක සයිකියාට්‍රික් කෙනෙක්ගේ. එතකොට ඉතින් සයිකියාට්‍රික් කෙනෙක් කියන්නේ අයියේ හැම කැරක්ටර් එකක් මෙහෙමයි අපිට. ඒ කියන්නේ අපි වෙනස්නේ ඉතින් හැසිරීම වෙනස් හැමදේම වෙනස්නේ. ඉතින් අරකට එහෙමයි. ඒකෙත් අධ්‍යක්ෂකවරයා ආදරෙන් මතක් කරනවා ධනුෂ්ක රේමන් ධනුෂ්කයිව. ඉතින් සෑහෙන හදනවා. කියන්නේ මොන හරි අවුලක් තියෙනවා නම් ටක් ගාලා මෙහෙමයි කියලා හදනවා. ඉතින් ඒ කැරක්ටර් එකත් සෑහෙන සංයමයකින් යුතුව රඟපාන ඕනි කැරක්ටර් එකක්. ඉතින් කරගෙන යනවා. ඉතින් දැනට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. හැමෝම කියන එක වෙනස් කියලා නිත් හැමදේටම වඩා ඒ කැරක්ටර් එක වෙනස් කියලා. ඉතින් ඒ වෙනුවෙනුත් ඉතින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා නිෂ්පාදකවරයාට ගීතාංජන්ත කොස්තා සහ අධ්‍යක්ෂකවරයාට බොහොම ස්තුතියි මාව ඒකටත් සම්බන්ධ කරගත්තට. පාරදිගේ රේස් ටු රංගපාන නිත්‍යා ඉදිරියේදී අපිට දකින්නට ලැබෙන්නේ මේ ටෙලිනාට්‍ය දෙකට අමතරව දැනට නම් අයියේ එක ටෙලිනාට්‍ය එකට මම සම්බන්ධ වුණා. ඒ අරින්න නම් නැහැ ඇත්තටම. ඒ ටෙලිනාට්‍ය සමහර ඉදිරියට විකාශනය වෙයි. වෙන නම් නැහැ ඉතින්. දැනට වෙනේව කරන්න මං හිතන්නේ වෙලාවකුත් නැතිව ඇති. මොකද නිත්‍යව මේ කතාබහට එකතු කරගන්න දිනයක් වෙන් කර ගැනීමම සෑහෙන ගැටලුවක් වෙච්ච නිසාවෙන් මට මේ කතාව පිළිගන්නට පුළුවන්. මට පුංචි බයක් දැනෙනවා නිත්‍යා. ඒ බය නිත්‍යා පුංචි තිරේට විතරක් සීමා වේවිද කියලා. මෙහෙමයි. ඒ කියන්නේ ෆිල්ම්ස් වල ඉන්විටේෂන්ස් ඇවිත් තියෙනවා. මට අර ඒගොල්ලන් සමහර එකක් විතර වගේ මට ඒගොල්ලන් ඉල්ලන ඩේට්ස් නැහැ මං ගාව. එහෙම වුණා. සහ මේ අනිත් ඒවා මට එහෙම හරියට කතා කරගන්න බැරි වුණා වගේ මන් දන්නේ මොකක් හරි හේතුවක් නිසා ඒවා මිස් වුණා. ඉතින් ඉස්සරහට ලැබෙයිද බලමු නේද. මේ විශේෂයෙන් කියනවා දැන් මේ අපේ මේ ලංකාවේ සිනමාව ගොඩක් වැටලානේ තියෙන්නේ මේ පහුගිය දවස්වල වෙච්ච ප්‍රශ්නත් එක්ක. මං හිතන්නේ සිනමාව යම්තාක් දුරකට පසුබෑමකට ලක් වෙලා තියෙන. ඉතින් ඒක හොඳ තත්යකට එයි කියලා අපි බලාපොරොත්තු වෙමු. මොකද හොඳ නිර්මාණ ගොඩාක් කරලා තවම තියනවා එළියට තිරගත කරලා නැති ඒවා. ඉතින් ඒවත් එක්ක අපි බලාපොරොත්තු වෙමු. ඉතින් අපේ ශාස්ත්‍රය, අපේ කලාව, අපේ සිනමාව තිබ්බටත් වඩා ඉහළට එයි කියලා. නිත්‍ය රංගපාන්න හීනමවන චරිත එහෙම තියනවාද? Mama me godak pelawar kematiai napuru charita karan. Napuru charita. Oh, we can. Samanin then janapriya dharavi idiriyata yana kene kavadawat napuru charita karanna kemathi wenne ne. Me e kiyanne napuru nikan hitanna ape me ape darling akka Chandima Karunadaasa. Chandima karana character එක වගේ මං ආසයි වගේ characters කරන්න. ඒ කියන්නේ මේ මට හිතනවා දැන් අපේ characters වල කරන්න දේවල් තියනවා නැතුව නෙවෙයි. නමුත් මට පොඩ හැමදාම ලැබෙන්නේ නිකන් වැදගත් පවුල දුව වගේ එකක් තමයි මිෂන් වල ලැබිලා තියෙන්නේ. අර මේ මට කැමති නිකන් අර වගේ දෙයක් කරන්න නෙවෙයි. වෙනස් languages වෙනස් අපි පාවිච්චි කරන කෑ ගහලා එහෙම කරලා එහෙමනේ ඉතින් පොඩි අර බෝලන්ද චරිත රංගපාන පොඩ අකන් තියයි. පොඩි අකන් තියනවා ඒකට. සීනි බෝල චරිත එපා. එපා. මෙහෙමයි ද ලැබුණොත් ඉතින් කරනවා. අර වැඩි කැමැත්තක් තියෙන්නේ විලන්ට. අනිවාර්යෙන්ම සිවගුරුනාදන් මහත්මයා එක චරිතයක් කරපු රංගන ශිල්පියෙකෝ ශිල්පිනියකට ඊළඟ අවස්ථාව දෙන්නේ හාත්පසින්ම වෙනස් චරිතයක්. අනිවාර්යයෙන්. ඔය අවස්ථාව ළඟදීම උදා වේවිය කියලා මම විශ්වාස කරනවා. උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නිත්‍යගේ ප්‍රියතම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් කවුද ලංකාවේ? ලංකාවේ. හැමෝම කියනවාගේ බොරු කියන බෑනේ අය. ඇත්ත. මම වසන්ති චතුරානි මහත්මියන් හරි කැමතියි. මේ මම පොඩි කාලේ ඉඳලා මෙයාට කැමතියි. මොකද මේ හරි ලස්සනයිනේ. රංගන ශිල්පියෙක් නේද? Obviously විජය කුමාරතුංග මහත්මයා. කවුද අකමැති කියන එකයි තියෙන ප්‍රශ්නේ. නිත්‍යා ඉන්දියානු සිනමාව ගැන දන්නවද නැත්නම් සිනමාවට ආශක්ත වෙලා ඉන්නවද සිනමා නිර්මාණ නරඹනවද නරඹනවා කියන්නේ ඇයි ඉන්දියන් කියන්නේ ගොඩක් බොලිවුඩ් නම් එහෙම ලොකු කැමැත්තක් නැහැ මගේ නමුත් පහුගිය කාලේ ආලියා බාත්ගේ මේ ගංගුබායි ෆිල්ම් එක ඇත්තටම ඒක වෙන ලෙවල් එකක් නේද ඒ කියන්නේ ඊ ටැලන්ට් එක ඒක මාරයයි ඒ කියන්නේ මන්දනේ මේ මෑතකදී මම තවමත් මේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ තියෙන Netflix එකේ එහෙම තාමත් මිනිස්සු බලනවා හොය ඒක මේ හරි මරු ඒක වෙනම ලෙවල් එකක් අතර මේ කතා කරන දෙයක් නෑ මම ඇත්තටම බොලිවුඩ් වලට කැමති කෙනෙක් අපි ගෙදරත් රණ්ඩු වෙනවා මේ හින්දි නම් දාන්න එපා ඇත්තටම එහෙම රණ්ඩු වෙනවා හින්දි නම් දාන්න එපා ඒක තමිල් එකක් හරි ඉංග්‍රීසි එකක් හරි මලයාලම් එකක් හරි දාන්න කියලා මොකද තමිල් මලයාලම් නිතර බැලෙනවා නමුත් හින්දි වල පොඩි කැමැත්ත අඩුයි මගේ නමුත් මේ ආලියා බාට්ට මං හරි කැමති වුණා ගංගුබායි ෆිල්ම් එකෙන් පස්සේ. නිත්‍යගේ විනෝදාංශ මොනවද? මම සින්දු කියනවා ෆිල්ම්ස් බලනවා. සින්දු කියනවා. කාගේ සින්දු කියන්නද වැඩියම කැමති? ශාශිකානි සංසලා අහිංසක. අපි පුංචි ගීත කොටසක් ගායනා කරමුද? නිත්‍යගේ කටහඬ අහන්න අපි බොහෝ දෙනෙක් කැමති වෙවි. නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපිම්බර හදක් ළඟ හිත නැවතිලා හැඩක් නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපිම්බර හදක් ළඟ සිත නැවතිලා හැඩක් හමු වෙලා හවස දොළදෙනී කුඹුර ළඟ ඔබ කතා කළා රන් මැණිකේ කියා මට මම මුතු මැණිකේ ඔබට විතරම විතරයි රන් මැණිකේ නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපිම්බර හදක් ළඟ සිත නැවතිලා හැඩක් හරිම අපූර්වයි පොඩි තියෙනවා මං කිව්වට මම මුල් කාලේ කොන්වෙන්ට් එකේ කරේ සින්දු කියන එක නිත්‍යගේ අනාගත බලාපොරොත්තු මොනවද? ඇත්තම කතාවයි එහෙම අර බලාපොරොත්තු කියන දේවල් ඇත්තටම නැහැ මට නම්. මට නම් ඇත්තටම නැහැ මම ඒක ඕන තැනක කියනවා. මොකද එහෙම කියන්න මේ අර බොරුවටවත් කියන්න මගේ ඔළුවට එන්නේ නැහැ වගේ දේවල්. ඇත්තටම පොඩි කාලේ ඉඳලා එහෙම අර මේ කාලෙදි මෙහෙම කරගන්නවා, මේ කාලෙදි මං අරක කරනවා, මේ කාලෙදි මෙහෙම මේ තැන කියනවා නෑ ඇත්තටම නැහැ. මට ඕනේ මගේ නිදහසේ මට තියෙන දේවල් රැකගෙන මගේ නම රැකගෙන ඉස්සරහට යන්න කැමති කෙනෙක් මම. මොකද පොඩි දෙයකින්වත් මගේ නමට හානියක් වෙනවට මම කැමති නැහැ. මං අද වෙනතුරුත් හරිය පරිස්සමෙන් තමයි වැඩ කරන්නේ වැඩවලදීත්. මට එහෙම වැරදි දැන් හම්බෙලත් නැහැ. මං ඒක කියන්න ඕනේ. මට ඒ වැරදි දැන් අද වෙනතුරු හම්බ වෙලා නැහැ. මට හරීම වැදගත් මිනිස්සු ඉන නිර්මාණ තමයි අද වෙනකන් හම්බෙලා තියෙන්නේ. ඉතින් නිත්‍ය විශ්වාස කරනවද ඕනම තරුණියකට තමුන්ගේ ආත්ම ගෞරවය නිසිලෙස තියාගෙන තමුන් කරන වෘත්තියේ නියැලෙන්න පුළුවන් කියලා? පුළුවන්, of course පුළුවන්. තමන් මත තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අයියේ. කිසිම කෙනෙක් බලෙන් අයියේ අතවත් අල්ලන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. බලෙන් අල්ලනවා නම් ඒක මේ අපිට පොලිස් කේස් එකක් දාන්න පුළුවන්. මෙයා අපිට කරදර කරනවා කියලා. එහෙම නෑ. මේක අපේ ඔක්කොම අපේ රියැක්ෂන් එක. තමන් අතත් 150ක් තියෙනවා. අනිවාර්යෙන්. දැන් එයා අත අල්ලන්න මං අත දෙන්න ඕනනේ. නේද? නැත්තම් බලෙන් කරන දෙයක් නේක. ඉතින් ඒක කියන බලෙන් කරන්නේ නැත්තම් එයා අත අල්ලන්න මං අත දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ සම්පූර්ණයෙන්ම අපේ රියැක්ෂන් එක, අපේ හැසිරීම ඒව මත තමයි ප්‍රශ්න තියෙන්නේ. කියන්නේ අර ඔයා වෙලාවට මේ ශාස්ත්‍රයට විතරක් කර කියලා අහුව නැහැ. ඒක හරි හොඳයි අයියේ. මොකද ගොඩාක් අය අහන ප්‍රශ්නේ මේ ශාස්ත්‍රය ගැන. ඒක හරි වැරදිනේ නේ මේකට විතරක් ඒ ලිමිට් එක. මගේ ප්‍රශ්නේ පුළුල්. අනිවාර්යෙන්ම ඒක පුළුල් ඒ විය යුතුයි. විය යුතුයි සහ ඒ ඔය කියන කතාවත් මේ හැම ශාස්ත්‍රයකටම සම්බන්ධයි. ඕක සෞඛ්‍ය ශාස්ත්‍රේ නේද ඔය ප්‍රශ්නේ? ඔච්චර ඩොක්ටර්ස්ලා කියනවා. මම අධ්‍යාපන ශාස්ත්‍රේ නැද්ද? අපි මිනිස්සුන මම මේ මිනිස්සුන මේ අපහාස කරනවා නෙවෙයි. හොඳට ඉගෙනගෙන ඉන්න හොඳ වැදගත් මිනිස්සු ඉන්න තැන්වලත් ඔය ප්‍රශ්නේ තියෙනවා. නිකම් මේ ඒගොල්ලන්ගේ සර්විස් එක මොන හරි බෙනිෆිට් එකකට දෙන්න බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඉතින් ඒව හැමතැනම දින ප්‍රශ්නේ තියෙන්නේ අපේ ශාස්ත්‍රේ කාටද මොන හරි දෙයක් වුණොත් ටක් ගාලා මීඩියා වලට යනවා. කැපිලා පේනවා. මොකද අපේ කට්ටිය ප්‍රසිද්ධයි. ඒගොල්ලන් ගැන නිතර හොයනවා දේවල්. ඒගොල්ලන්ට කොහෙවත් ගිහලා මොනවත් කරන්න බෑ. මොකුත් බෑ. ටක් ගාලා එළියට යනවා. ඉතින් එහෙම නෙවෙයි ඕක ඕන තැනක තියෙන දෙයක් ඕවා. ප්‍රශ්න තියෙන්නේ. ඉතින් එක එක්කෙනා කැමැත්ත අනුව ඒව බෙදලා යනවා. සමහර අය කැමති මොකක්වත් එක ඒ කියන්නේ සමහර අය කැමති විදිහට නෑ ඕක වෙන්නේ. දැන් මම කැමති නැද්ද කියලා සමහර කෙනෙක් කැමති වෙන්න පුළුවන්. ඉතින් ඒක එයාගේ කැමැත්ත. සහ නමුත් මගේ මේව කරවා අහපු ප්‍රශ්නෙට සම්පූර්ණයෙන්ම වු අනිවාර්යයෙන්ම පුළුවන් ආත්ම ගෞරවය තියාගෙන ඕනම ශාස්ත්‍රයක ජීවත් යන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්. මේ තමන්ගේ දේ තමයි වැඩේ තියෙන. කිසි කෙනෙක් බලෙන් කිසි දෙයක් කරන්න එන්නේ නැහැ. කිසි කෙනෙක් කිසි දෙයක් බලෙන් කරන්න එන්නේ නැහැ. බලෙන් කරනවා නම් එය තනිකරම දඬ නීති සංග්‍රහය යටතේ තියෙන අපරාධයක්. ගොඩක් දෙනා මේ දේ තේරුම් ගන්න නැති එක තමයි වැරද්ද වෙලා තියෙන්නේ. සහ අයියේ මේ අපේ මේ සමා වෙන්න ඕනේ අපිට මේ ශාස්ත්‍රයට එන ළමයින්ගේ මේ කියන්නේ ඔළුවලට ගිහිල්ලා තියෙනවා පොඩි මේ අදහසක් මේක ඉන්න නම් මෙහෙම වෙන්න ඕනේ කියලා. මන් දන්නේ මොන හරකේ කියන දේවල්ද මේවා කියලා. හරිද? ඒව මෙලා කොහොමදයි ශාස්ත්‍රීන දක්ෂතාවයක් තියෙන්න ඕනේ. වෙන මොනවත් තිබිලා වැඩක් නැහැ. අන්තිමට අර මොනවාද කියන්න වෙන්නේ? නටපු පදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ තමයි අන්තිමට කියන්න වෙන. ඕක තමයි ගොඩක් අයට වෙලා තියෙන්නේ. නටපු නැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ඔව්, නටපු නැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. අන්තිමට කරගත දෙයක්වත් නැහැ. අන්තිමට බෙරේ පළුවක් නැහැ. හරිද? ඉතින් අර මෝඩ අදහස් එක්ක ආවමනේ අයියෝක වෙන්නේ. මම දන්නේ නැහැ කවුද ඕවා කියන්නේ මෝඩ කතා. දැන් ඔයා කියන පොඩි ළමයා අපිට මට කතා කරලා දිනා මම දන්න නංගිලා අක්කි මෙහෙමදනේ මෙහෙමද කියලා. කවුදනේ ගොන් කතා කියන්නේ කියලා මං අහුව මෙහෙමයි. ඇවිල්ලා ඔයාගේ වැදගත්කම තියාගෙන ඔයාට මේක ඉන්න පුළුවන් කියලා ඔයාට තියෙනවා නම් හයියක්, ඔයාට තියෙන ආත්ම විශ්වාසයක්, ඔයා මගේ මම්මා මගේ නම තියාගෙන මගේ වැදගත්කම තියාගෙන මම මේක වැඩ කරනවා කියලා ඔයා එන්න. ඔයාට කල්යයි ඉස්සරහට යන කල්යනවයි. ඒක ලෙහෙසි නෑ. නෑ ලෙහෙසි නෑ. මොකද දක්ෂතාවයේ තියුණා උනත් ටිකක් අමාරු ඉස්සරහට යන්න. අමාරුයි කල් යනවා. නමුත් ඉතින් කෙටි පාරක් නෙමෙයිනේ. ඉක්මන් ගමන් කොටයි කියලා කියනවනේ. ඉතින් කොහොමත් කල් ගිහිල්ලා ඉස්සරහට යන එක හොඳයි. අර එහෙම බොරු කතා ඒව එහෙම නැහැ. ඔයාට දක්ෂතාවයක් තියෙනවා නම් ඒක උපමට්ටම් කරගැනීමේ හැකියාවක් ඔයා තුළම තියෙනවා නම් මේකේ කෙලින් ගමන කවුරු බාල් දැම්මත් මේක ඉස්සරහට මට යන්න ඕනේ කියලා වඩා ආත්ම විශ්වාසය තියෙනවා නම් මේකට ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි ලස්සනයි, හරි විනෝදයි, හරි නිදහසේ කරන්න පුළුවන් රැකියාව. හරි ලස්සනයි, හරි විනෝදයි, හරි නිදහසේ කරන්න පුළුවන් රැකියාවක් ජීවිතයට තෝරාගත් නිත්‍යා දේවින්දි අනාගතයේ රංගනය පැත්තෙන් තවත් විශිෂ්ට රංගචාරිකාවක නිරත වෙනවා දකින්නයි අපේ ප්‍රාර්ථනය. තරුණියක් 18+ with කැලුම් මේ කතාබහට පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙන්නේ අපේ රටේ තිබෙන ප්‍රමුඛතම වාණිජ බැංකුව හැට් නැෂනල් බැංකුව. ඉතින් හැට් නැෂනල් බැංකුව විශේෂයෙන්ම අපේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන් හඳුන්ලා දීලා තිබෙනවා ගිණුමක්. ඒ ගිණුම තමයි HNB Youth. මේ HNB Youth ගිණුමක් ඔබ තවමත් විවෘත කළා නැත්නම් හැකිතා ඉක්මනින් ඒ ගිණුමක් විවෘත කරන්න. තරුණ ඔබ වෙනුවෙන්ම බැංකුව ලබලා දීලා තියෙන ප්‍රතිලාභ ඒ ගිණුම ඇසුරින් අත්විඳින්න කියලා බොහොම ආදරයෙන් අපි ඔබට මතක් කරනවා. නිත්‍යා මේ ආපු ගමන් වගේදී ඔබට බොහෝ දෙනෙක් උදව් කරා කියලා කිව්වා. ආදරයෙන් මතක් කළා. ඒ වගේම තවත් මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවත් මගේ අම්මා මම ආදරෙන් මතක් කරනවා. ඒ මේ මගේ තාත්තා හිටියනම් මම ගොඩාක් දුරට මේ ශාස්ත්‍රීය නොවෙන්න ඉඩ තිබුණා. මොකද මම ඉස්සෙල්ලත් කිව්වේ තාත්තා කැමති අපි ගෙදරට වෙලා අර එයාට ඕනේ අපිව අර ආරක්ෂා කරගෙන එහෙම ඉන්න. ඉතින් තාත්තා කොහේරි ඉඳන් බලන් ඇදී. ඉතින් මම එයා කමන්නේ දෙයක් කරගත්තනේ හොඳින් කියලා. ඉතින් තාත්තට මම ස්තුතිවන්ත වෙනවා පොළවේ පය ගහලා හොඳට මිනිස්සු ගැන තේරුම් අරන් ජීවත් වෙන්න විදිහට අපිව හැදුමාව. අයියව නංගිව අපිව නංගිට වඩා අපි දෙන්නව හැදුවට. මොකද නංගිට එහෙම ලොකුවට ඒව තේරුම් ගන්න කාලයක් වුණේ නැහැ. ඉතින් අම්මා, මගේ අම්මයි හරීම මගේ ජීවිතේ වැදගත්ම කෙනා. මගේ අම්මා වැදගත්ම කෙනා. මොකද මම කියලා කෙනෙක් අද මෙතන ඉන්නව නම් ඕන දෙයක් දරා ගන්න පුළුවන් විදිහේ මනසක් සහිතව මම කියලා කෙනෙක් නිර්මාණය වෙලා ඉන්නේ මගේ අම්ම නිසා. මේ දවස්වල මගේ අම්ම ටිකක් අසනීපෙන් ඉන්නේ අයියේ. ඒගොල්ලන් තමයි මගේ ජීවිතේ මගේ පිටිපස්සෙන් හිටපු හැමදේම. අදටත් එහෙමයි. මම මේ දවස්වල ඉන්න ටෙල්නාටේ සහ මං හිටපු ටෙල්නාටේ හැම එකකම අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරුන් සහ සහෝදර කලා ශිල්පීන් සියලුම දෙනා මතක් කරනවා. ඉස්සෙල්ලකෝගේ මං අද යම් තාක් දුරකට හරි ඉම්ප්‍රූව් වෙලා ඉන්නවා නම් එයාලා නිසා. සහ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම හරිම ආදරේ ප්‍රේක්ෂකයන්ට. මොකද ඒගොල්ලෝ හින්දා බින්න මම ඕන තරම් කියනවා. ඒ කියන්නේ ෆොටෝ එකක් ගන්නවත් සමහර අය කියනවා බයයි කියලා. මම අහනවා නේ දෙයනේ මොකටද බය වෙන්නේ? ඔයාලා ටීවී බලන හින්දානේ අපි ඉන්නේ. ඔයාලා බලලා අපිට කමෙන්ට් කරනවා, අපිට කැමති හරි බනිනවා හරි මොකක් හරි නිසානේ අපි ඉන්නේ. ඉතින් මේ හරිම ආදරේ සියලු දෙනාට මම ඉතින් ආරාධනා කරන්නේ ඉස්සරහටත් මාත් එක්ක ඉන්න. එහෙම තමයි. ඔයාට thank you so much. මට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න ගොඩේ දැන් ගොඩක් දවස් කියනවා දෙපාරක් තුන් පාරක් වගේ නේද? කිව්වේ ඉතින් dates එහෙම එහෙ වුණා පොඩ්ඩක්. හැබැයි ඔන්න අද මම කියලා මම කිව්වේ අද කරමු අයියේ. ඔයා බලන්න මම තමයි මෙයා කිව්වේ දැන් අද නෙවෙයි හෙට කරමු කියලා. හෙට බෑ, හෙට ඉඳලා පොඩි වැඩ තියෙන නිසා මම කිව්වා අයියේ අපි අනිවාර්යෙන්ම අද කරමු. අද කරමු. මම කීයට හරියනවා ඔයා මට වෙලාවක් කියන්න, කොහෙට තැනක් කියන්න එහෙම කියලා. ඉතින් ඔන්න මං ආවා. මේ thank you so much මට ආරාධනා කරාට. මං ඔයාගේ ප්‍රෝග්‍රෑම්ස් හරි ලස්සනයි. හරි වැදගත්. හරිම ක්ලාසි. ඉතින් මම ඉතින් ප්‍රාර්ථනා කරනවා ඔයාටත් ඉස්සරහට ඔයා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න සහ මේ කරන සියලුම වැඩසටහන් ලංකාවේ ඕම බලන්න කියලා. බොහොම ස්තුතියි නිත්‍ය හදවතින්ම කරන ආදරණීය ප්‍රාර්ථනයට සුබ පැතුමට. නිත්‍ය කිව්වා හරි මේ රූගත කිරීම සැලසුම් කරේ එක රැයකින්. ඉතින් එක රැයකින් මේ තරම් අලංකාර පසුතැලයක් අපිට ලබා දීපු තැන ගැනත් අපිට අමතක කරන්න බෑ. හැමදාමත් මාත් එක්ක ඉන්න මගේ ආදරණීය සහෝදරයා හෂන්ත ආර්යරත්න පෙටල්ස් කියන මල් අලවිසලේ හිමිකරුවා. ඔහුට කතා කරපුවාම හෂන්ත තමයි මට මේ අපූර්වතම පසුතලය සූදානම් කරලා දුන්නේ අද මේ රෝගත කිරීමට. ඉතින් පෙටල්ස් ගැන කතා කරනවා නම් ඉතින් මල්මනේ හෂන්ත නිත්‍යට දෙන්න කියලා පුංචි තිලිනය. පුංචි කිව්වට පුංචිම නෙමෙයි, බොහොම අපූර්ව ලස්සන තිලිනයක් ගෙනල්ලා තියෙනවා. මේ නිත්‍ය වගේම ලස්සන මල් කලබක් මේ හෂන්තගෙන්. මගෙන් නෙමෙයි, හෂන්තගෙන් නිත්‍යට. හෂන්ත thank you so much. මම පොඩ හම්බලා යන්න ඕනේ යාමට. thank you so much. අනේ ලස්සනයි ඒක. මල්වලට ආසයිද? ඌවා ඉතින් මල්වලට ආසයිනේ. මල්වලනේ දානේ ලස්සනයි. thank you. හරි අපි දැනට මේක මෙතන බිමින් තියමු. කමක් නැහැ නේ. යනකොට ගෙනියත හැකිනේ. හරි. ඒ වගේම නිත්‍යයට මමත් පුංචි තිලිනයක් අරගෙන ආවා. මේක ගොඩක් ලොකු දෙයක් නෙමෙයි. මේ පුංචි තිලිනයත් බලන්න හරි පුංචි යන්නේ තිලිනය. මම මතක් වෙන්න තියාගන්න කියලා. ඉල්ලනවා පොඩි දෙයක්. හරි. Thank you so much. ඒකත් අපි බිමින් තියමු. බිමින් තියන්න හිතෙන්නේ නැහැ නේ. වරද ඇගේ අම්මනම් බිමින් තියන්න හිතෙන්නේ ලෙඩක්. නිත්‍යා අපි බොහෝ දේ කතා කරා. සුන්දර යුවතියක් වගේම නිත්‍යාට බොහොම පැහැදිලි දැක්මක් තියෙනවා. පැහැදිලි දැක්ම තුළින් අනාගතයේ ජය ගන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වාසනාව තෙරුවන් සරණින් ලැබේවා කියලා මම නිත්‍යාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මාත් එක්ක මේ කතාවට එකතු වුණාට. අනේ බොහොම ස්තුතියි ප්‍රාර්ථනාවට. ඒක හරි දැනෙන එකක්. බොහොම ස්තුතියි. ආයිබෝවන්. ආයිබෝවන්.